මෙච්චර කාලයක් ඉඳලා ඔහු මේ කරපු ප්‍රකාශය දැන් ඔහු මේ ප්‍රකාශය කරාට පස්සේ මේකේ සමාජ අවධානයක් යොමු වුණාට පස්සේ ඔහු කියනවා මේ ජෙනුයින් ජපන් මෝටර් ඔයිල් නම් Toyota ජෙනුයින් මෝටර් ඔයිල් විතරමයි තුනකට කලින් තමයි හොටේ ආරංචි ආවේ කියලා මුලින් ඔහු කියන්නේ නැහැ එහෙම කතාවක් ඔහුට තේරෙනවා මේක ලොකු කලබගෑනියක් වුණා කියලා දැනගත්ත නිසා තමයි ඔහු එහෙම ඔහු බේරෙන්න කියන්නේ හැබැයි මට කියන්න තියෙන ඇත්ත වශයෙන්ම කියනවා නම් ඔහු විසින් මේ කරන ප්‍රකාශය කොච්චර මේක ඇත්තටම මිය ගිය පුද්ගලයන්ට සහ ඒ අවවාද Red Bull now also with the taste of watermelon යවස්නවන්ත සිදුවීමට මුහුණදීපු පුද්ගලයන් සහ ඒ පවුල උදවියට කනේ පහරක් වගේ වැඩක්. ඒ කියන්නේ කොච්චර මේ මිනිසුගේ නැවත නැවත මේ පෑරිච්ච තුවාලේ තව තවත් එක පාරනවා. වෙච්ච තුවාලේ තව තවත් පාරනවා වගේ වැඩක් මේ කරන්නේ මේ පුද්ගලයා. ඉතින් ඇත්තටම ඔහු වගකීම් විරහිත විදියට වැඩ කරා කියන එක පැහැදිලිවම ඔප්පු වෙලා ගරු අධිකරණයෙන් ඔහුට වන්දි මුදලක් පවා ලබා දෙන්න කියලා තියෙන අවස්ථාවක මට හිතෙන්නේ මෙන්න ඔහු මේක තනිකර දේශපාලන කතාවක් තියෙනවා කියලා මට හිතෙන්නේ. මට හිතෙනවා ඔහු මේ කරන්නේ හදන්නේ දැන් මේ ඔහුගේ මේ පාස්කුපාර සම්බන්ධ සිදුවීමට ඔහු සම්බන්ධ නිසා ඒ කියන්නේ ජනතාව අතර විශාල විරෝධතාවයක් ඔහුට තියෙන නිසා ඇත්ත වශයෙන්ම කියනවා නම් ඔහුව කිසිම දේශපාලන පක්ෂකින් සන්ධානගත වෙන්නවත් තෝරගන්නේ නැහැ. ඒ කියන්නේ ඔහු නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කිසි කෙනෙක්වත් අඩුම ගානේ ගන්නෙ නැහැ කවුරුත්. ඔහුගේ නායකත්වයට තින්න නිසා. මේ හේතුව නිසා මට හිතෙන්නේ ඔහුට දැන් කිසිම යණේනමක් නැති නිසා මේ වගේ මේ එක හරි දාලා බලනවා ඔහුගේ දේශපාලන අනාගතය ඉතුරු වෙලා තියෙන චුට්ට හරි තිනවා නම් ඒක හරි ආරක්ෂා කරගන්න කියලා මට හිතෙන්නේ. හැබැයි මම හිතනවා මේ වෙලාවේ මේ හරීම වැරදි වැඩක් මේ කරන්නේ මොකද අර අහිංසක මිනිසුන්ගේ නැවත නැවත සිත්‍රිදවීමක් ඔහු කරන්නේ ඔහු විශාල බරපතල ප්‍රකාශයක් කරලා තියෙනවා අනිත් එක මේ ඔහු දන්නවා කියන එකෙන් එහෙනම් ඔහු පැහැදිලිවම එළියට ඇවිල්ලා විශේෂම ඔහු අතරංගුඩ ගන්න ඕනේ අතර අරන් ඔහු පැය ගණනක් හරිනම් CID එකෙන් ඔහුගෙන් ප්‍රශ්න කරන්න ඕනේ ඉතින් මම හිතන්නේ මෙහිමයි ඔහුගේ ඔහුට හෘද සාක්ෂියක් තියෙන මිනිස්සෙන් නෙමෙයි ඔහු මේ හදන්නේ තනිකර දේශපාලන ගැටයක් මේ ඒක මම හිතන්නේ රටේ මිනිසුන් දැන් ඒක තේරුම් අරන් තියෙනවා ඔහුට යණේනමක් නැති නිසා ඔහුට මේ වෙලාවේ පොඩි අනුකම්පාවක් අරගෙන අඩුම ගානේ පාර්ලිමේන්තු මැතිවරණයක් ආවොත් අඩුම ගානේ ඔහුගේ පාර්ලිමේන්තු සීට් එක හරි ආරක්ෂා කරගන්න කරන වැඩක්ද මට නම් හිතෙන්නේ